නාඩගම්කාරයෝ හි පොඩ්ඩී ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඇය මේ දිනවල ජාතික රූපවාහිනිය විකාශනය වන වියලි ටෙලිනාට්‍යයේ නයෝමිගේ භූමිකාවෙන් ඊට නොදෙවෙනි ප්‍රේක්ෂකාදරයක් ලබමින් ඉන්නවා. ටෙලිනාට්‍ය වංශකතාව නවමානයකට ගෙන ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි වියලි ටෙලි නිර්මාණි නයෝමි ලෙසින් ඔබ හමුවට එන ඇය නිම්මි මනෝහාරි. ඉතින් නිම්මි පසුගිය දිනක ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු කියන්න පුවත්පතක් සමගින් එකතු වෙලා තිබුණා. අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ. වියලි මේ දවස්වල ගොඩ දෙනෙගේ කතා බහට ලක්වෙන ටෙලි නිර්මාණයක්. නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයට දායක වෙමින් ඉන්නකොට තමයි මට වියලි සඳහා ආරාධනා ලැබෙන්නේ. ඒ මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්. නාඩගම්කාරයෝ පටන් අරගෙන මාස 5ක් විතර ගියාට පස්සේ දවසක් චන්දන ඉරුගල් බණ්ඩාර අයියා මගෙන් ඇහුවා, "නංගි, මම අලුත් වැඩක් කරනවා. මේක ලියන්නේ දඩේීම නවකතා වැසුරෙන්. මේකට මං ඔයාවත් තෝරගෙන ඉන්නේ. ඔයා කැමතිද කියලා." මගේ පළවෙනි රංගන අත්දැකීම නාඩගම්කාරයෝයි පොඩ්ඩි කියන්නේ ටිකක් දඟකාර චරිතයක්. දෙවෙනි නිර්මාණයේ විදිහට මේක වෙනස්ම අත්දැකීමක් නිසා මං ඉතින් එකපයින් මේ යෝජනාවට කැමති වුණා. ශාන්ති දිසානායකගේ දඩේීම නවකතාව කියවන්න පටන් ගත්තට පස්සේ මගේ ආශාව තවත් වැඩි වුණා. වියලි ටෙලි නාට්‍ය ලාංකීය ටෙලි නාට්‍ය කලාව වෙනස්ම මගකට ගෙන යාවි කියලා මටත් හිතෙනවා. දඩේීම නවකතාව රූපරාමු බවට පත් කරන්නේ සමන්ත කුමාරගමගේ. ශාන්ති දිසානායක වගේම සමන්ත කුමාරගමගේ කියන්නේ ඒ වගේ දුෂ්කර පරිසරයක හැදුණු වැඩුණු කෙනෙක්. ඒ සුසංයෝගය මනාවට ගැලපිලා තිබුණා. පොතේ තියෙන දේ රූපරාමු වලට කියවගන්නේ කොහොමද කියලා සමන්ත අයියා හරි ලස්සනට ලියලා තිබුණා. පොතට හානියක් නොවෙන්න ඕනම කෙනෙකුට කියවගන්න පුළුවන් විදිහට ලියවුණු හරි අපූරු තිරපිටපතක්. නයෝමි කියන්නේ ප්‍රධාන චරිතයක්. වියලි කතාව දිවෙන්නේ නයෝමි සහ කලුවා කියන ප්‍රධාන ධාරාවන් දෙක ඔස්සේ. නයෝමි කියන්නේ තමන්ගේ ආත්මගරුත්වයත් රැකගනිමින් වියලි කර්කශ පොළොවේ තමන්ගේ ජීවිකාව ගෙනියන්න වෙරදරන තරුණියක්. ආර්ථික අර්බුදය හමුවේ තම්මව විදෙස්ගත වෙද්දී පෙදරේරු රැකියාවේ යෙදෙන පියා උපයන හැම සතයක්ම වියතං කළේ බීමත්කමට. යහළුවන්ගෙන් වදවේදනා විඳිමින් තම සොහොයුරාගේ අනාගතය සැපවත් කරන්නට වෙහෙසෙන ඇය දිරිය දියණියක්. වියලි කියන්නේ දුෂ්කර කර්කශ පොළොවේ මිනිසුන් විඳින දුක් ගැහැට ගැන කතා කරන ටෙලි නිර්මාණයක් කිව්වොත් හරියටම හරි. ඒ දුක් විඳින මිනිසුන්ගේ හිත තෙත් කරන්න ගන්න උත්සාහය. ඕනම මිනිස්සෙක්ගේ හිතක් වියලි කරන්න පොඩි තප්පර ගාණක් ඇති. ඒත් ඒ වියලුණු හිත තෙත් කරන්න හරිම අමාරුයි. වියලි තේමා ගීතයත් මේ වෙද්දී බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙලා. ඒකනම් කියන්නම ඕන. තිස්ස මහාරාම වියලි පරිසරයේ මේ නිර්මාණයට මනාව ගැලපුණා වගේම දර්ශන රුවන් දිසානායකගේ සංගීතයත් පුදුමාකාර විදිහට ප්‍රේක්ෂකයෝ මත බලපෑමක් ඇති කරලා තියෙනවා. මෙහි තේමා ගීතය වගේම නිර්මාණය පුරාවටම ගලාගෙන යන සංගීතය නිර්මාණය ප්‍රේක්ෂකය අතරට ගෙනියන්න 100%ක බලපෑමක් ඇති කළා කියලා හිතෙන්නේ මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ගොඩක් අය හිතන්නේ සීමිත කොටස් ගානක ටෙලි නිර්මාණ ප්‍රේක්ෂකයෝ අතරට යන්නේ නැහැ කියලා. නමුත් මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලුවහම ඒක එහෙම නෙවෙයි කියලා තේරෙනවා. මං සාමාන්‍යයෙන් පාරවල් අයිනේ තියෙන පුංචි පුංචි කඩවලින් කන බොන කෙනෙක්. ඉස්සර ඒ මිනිස්සු මගෙන් ඇහුවේ ඔයා නේද නාඩගම්කාරයෝ එකේ පොඩ්ඩි කියලා. දැන් කියන්නේ මේ වියලියකේ නයෝමි නේද කියලා. ලංකාවේ වගේම විදෙස් රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගෙනුත් ගොඩක් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. සර්කස්කාරයෝ කියන්නේ මං දායක වෙන ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. ඒක මං ගොඩක් ආසාවෙන් සම්බන්ධ වුණු තවත් සද්දාශිව සුසංයෝගයක්. ඒ විශිෂ්ටයන් දෙදෙනා සමග මං සම්බන්ධ වෙන දෙවෙනි අවස්ථාව තමයි මේක. සද්දා මංගල සූර්ය බණ්ඩාර සහ චේතනී සූර්ය බණ්ඩාර කියන්නේ මුල ඉඳන්ම මගේ අඩුපාඩු පෙන්නලා දීලා මාව අල්ලන් හිටිය දෙන්නේ. තාමත් ඒ වගේම අල්ලගෙන ඉන්නවා. ඔවුන් නැත්නම් අද නිම්මි මනෝහරි කියලා චරිතයක් නොතිබෙන්නත් තිබුණා. සර්කස්කාරෝහි රසාදරීටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මිහිර සිරිතිලකගේ පරපුරක පෙමටෙලි නිර්මාණයත් මේ දිනවල විකාශනය වෙනවා. කොහොමුණත්
දැන් කලවයසත් හරි කියලා ගෙදරින් නිතරම කරදර කරනවා. තර්ජන ගර්ජන එමටයි. ඒත් ඉතින් ජීවන සහකරුවෙක් තෝරගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයිනේ. ඔහු හොඳ ඇහුම්කන් දෙන්නෙක් වෙන්නම ඕන. ඕනම දෙයක් කතා කරලා විසඳගන්න පුළුවන් විදිහට දෙන්න අතරේ හොඳ කමියුනිකේෂන් එකක් තියෙන්නත් ඕන. ඒ හැම දෙයකටම වඩා හොඳ මානුෂීය බැඳීම් වලින් හැඟීම් වලින් යුතු වෙන්න ඕන. ඒ දේවල් සල්ලි වලට ගන්නවත් බලෙන් ඇති කරවන්නවත් බෑ. ඒ වගේ කෙනෙක් හමුණු දාට මමත් විවාහය ගැන හිතනවා කියලා තමයි නිමි අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට අපි කාගෙත් ආදරය අඩු නැතුව දිනාගත්ත නිමි මනෝහරිට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.